අයිබුවන් වෙනදා වගේම අපි සමාජ විද්‍යාවේ තවත් එක් සම්මන්ත්‍රණ මාලාවියේ තවත් එක කොටසකට ඔබ අප හමුවන්නේ දැන් අපි මේ වෙනකොට සමාජ විද්‍යාවේ මූලික සංකල්ප කියන පත්‍රයේ යටතේ මාතෘකා 6-7ක්ම සාකච්ඡා කරා විෂය නිර්දේශයට අදාළ සමාජ විද්‍යාව ඇතුලේ විශේෂයෙන්ම සාකච්ඡා වෙන ප්‍රධානම මාතෘකා අතරින් එකක් පිළිබඳව ඔබගේ විශේෂ අවධානය අද මේ දේශනය ඇතුළේ අපි සාකච්ඡා කරනවා. සමාජ විද්‍යාව මූලික වශයෙන්ම මිනිසුන්ගේ සමාජ හැසිරීම අධ්‍යයනය කරනවායි කියන සරල විග්‍රහයකට වඩා මිනිසු මේ හැසිරීමට බලපාන මොනවද මේකේ පසුපස තියෙන කාරණා ඇයි අපි මිනිසුන් හැසිරීම ගැන අධ්‍යයනය කළ යුතු වෙන්නේ සමාජ විද්‍යාවක අවශ්‍යතාවය කොහෙද තියෙන්නේ සමාජ විද්‍යාව නැතුව මිනිසු ගැන හදාරන්න බැරිද ඒ කියන තේරුම් ගැනීම සමාජ විද්‍යාව හදාරන ප්‍රථම වර්ෂයේ සිසුන් ඔබ හැම එබඳු පසුබිමක ඉඳලා තමයි සමාජ විද්‍යාව හදාරන්න ඕනේ. ඒ කියන්නේ සෝෂියොලොජිකල් ඉමේජිනේෂන් එකක් කියන එක. ඒ කියන්නේ සමාජ විද්‍යාත්මක පරිකල්පනය. මිනිසුන්ගේ හැසිරීම ගැන, මිනිසුන්ගේ සිතුවිලි ගැන, චින්තන රටාව ගැන සමාජ විද්‍යාත්මක දැක්මක් තමයි අපි කරන්න ඕනේ. එතකොට සමාජ විද්‍යාත්මකව දකින්න පුළුවන් වෙන්නේ සමාජ විද්‍යාත්මක සංකල්ප සහ න්‍යාය හැදෑරීමෙන් පමණයි. සමාජ විද්‍යාත්මක සංකල්ප ඇසිරුණුත් න්‍යාය ඇසිරුණුත් අපිට පුළුවන් වෙන්න ඕනේ ඇයි මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ කියන එක හොයලා බලන්න. මිනිස්සු මෙහෙම හැසිරෙන්න මොන හරි සමාජ ආර්ථික දේශපාලන තත්ත්වයක් තියෙනවද කියලා අපිට හොයාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකයි සමාජ විද්‍යාත්මක දැක්ම කියලා කියන්නේ. ඒ නිසා එවැනි විවෘත මනසකින් තමයි මේ සමාජ විද්‍යාව විද්‍යාවක් වශයෙන් අපි හදාරනකොට ඔබ දැනගෙන ඉන්න ඕනේ කාරණාව. දැන් අද අපි එවැනිම මාතෘකාවක් සාකච්ඡා කරනවා සමාජ අන්තර් ක්‍රියා පිළිබඳ. සමාජ විද්‍යා මූලික සංකල්ප කියන පත්‍රයේ තියෙන ප්‍රධානම මාතෘකාවක් තමයි සමාජ ව්‍යුහය හා සංවිධානය කියන එක. ওই ව්‍යුහය හා සංවිධානය කියන මාතෘකාවේ තියෙන ප්‍රධාන මාතෘකාවක් පිළිබඳ අද අපි සාකච්ඡා කරනවා. සමාජ අන්තර් ක්‍රියා. එහෙනම් සමාජ අන්තර් ක්‍රියා පිළිබඳ කතා කරනකොට මේ මාතෘකාව අපි අහලා ඉවර වෙනකොට මේ දේශනය ඉවර වෙනකොට මම බලාපොරොත්තු වෙනවා ඉගෙනුම් ඵල විදිහට විද්‍යාර්ථීන් දැනගෙන ඉන්න ඕනේ පුද්ගලයා කියලා කියන්නේ කවුද? පුද්ගලයාට සමාජයේ හිමි තැන මොකක්ද? පුද්ගලයාට මොකටද මේ අන්තර් සබඳතා? පුද්ගලයාට තිබෙන තත්ත්වය සහ කාර්ය කොටස කියලා කියන්නේ මොකක්ද? තත්ත්වය සහ කාර්ය කොටස කොහොමද අන්තර් පුද්ගල සබඳතාවලට වැදගත් වෙන්නේ? ඒ වගේම ද්විපුද්ගල සබඳතා, සමූහ සබඳතා සහ සංස්ථාගත සමාජ සබඳතා කියන ඒවා මොකටද සමාජ පද්ධතිය ඇතුලේ තියෙන්නේ? සමාජ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වයට මේ කියන ත්‍රිවිධාකාර වූ අන්තර් පුද්ගල සම්බන්ධතා පවත්වන සේවය කුමක්ද? අපි මේක හදාරන්නේයි. මෙන්න මේ ටික විද්‍යාර්ථියා දැනගෙන ඉවර වෙන්න ඕනේ මේ දේශනය අවසන් වෙනකොට. ඒ නිසා අපි බලමු අනුමාත්‍රිකා කීපයක් යටතේ සමාජ අන්තර් ක්‍රියා කොහොමද සමාජ ව්‍යුහය කියන මාතෘකාව තේරුම් ගැනීමට අපිට උදව් වෙන්නේ කියලා. ප්‍රධාන වශයෙන්ම අන්තර් ක්‍රියා කරන්නේ කවුද? අන්තර් ක්‍රියා කරන්නේ පුද්ගලයා. එහෙනම් පුද්ගලයා කියන කෙනා අපි හඳුන ගන්න ඕනේ. දැන් ඔබ දන්නවා මේ වෙනකොටම අපි ඊගෝ කියලා වචනයක් පාවිච්චි කරනවා. ඊජීඕ ඊගෝ. ඊගෝ කියන එකත් එක්කම අපිට ඒ ළඟින්ම යන වචන දෙක තමයි ඉඩ් සහ සුපර් ඊගෝ. ඉඩ් ඊගෝ සුපර් ඊගෝ. මේ මනසේ ස්වභාවයක්, මේ මනස ක්‍රියාත්මක වන ආකාරය තමයි ඉඩ් ඊගෝ සුපර් ඊගෝ කියලා අපි හඳුනගන්නේ. මේ මනස ක්‍රියා කරනවා කියලා කියන්නේ කුමක්ද? පුද්ගලයා ක්‍රියාකාරී වෙනවා කියන එක. එහෙනම් පුද්ගලයා ක්‍රියාකාරී වෙන
සමාජයට ගැළපෙන තැන තමයි ඊගෝ වශයෙන් අපි හඳුන්වන්නේ. එහෙනම් සමාජයේ තිබෙන ප්‍රබලම සමාජ සාධකයේ තමයි පුද්ගලයා කියලා කියන්නේ. අපි පුද්ගලයන් රාශියක් හැදුනම අපේ සමාජය හැදෙනවා. එනිසා පුද්ගලයාගෙන් තොර සමාජයක්වත් සමාජයෙන් තොර පුද්ගලයා පිළිබඳවත් අපිට සාකච්ඡා කරන්න බෑ. එහෙනම් අපි මුලින්ම බලමු පුද්ගලයා කියන්නේ කවුද? කොහොමද සමාජ අන්තර්ක්‍රියා පුද්ගලයාට වැදගත් වෙන්නේ? ඇයි වැදගත් වෙන්නේ? කවද මේ අන්තර්ක්‍රියාවලට පුද්ගලයා යොමු කරගන්නේ? මේකේ අවසාන ප්‍රතිඵලය කුමක්ද කියලා බලන්න නම් අපි මුලින්ම බලන්න ඕනේ කවුද පුද්ගලයා කියලා කියන්නේ කියලා. දැන් පුද්ගලයාගේ ආවේනික ලක්ෂණ, පුද්ගලයා අන්තර් සබඳතා පවත්වන්නේ මොන වගේ පරිසරයකද? දැන් අපි ගත්තාම පුද්ගලයා කියන එක්කෙනාට ප්‍රධාන වශයෙන්ම තියෙන දේ තමයි ජීව විද්‍යාත්මක හැඩයක් තියෙනවා. ජීව විද්‍යාත්මක හඳුනා ගැනීමක් තියෙනවා පුද්ගලයා කියන එක්කෙනාගේ. එතකොට ජීව විද්‍යාත්මක වශයෙන් අපි දන්නවා වර්ණ දේහ එකතු වීමෙන් ස්ත්‍රියක් සහ පුරුෂයෙක්ගේ එකතු වීමකින් තමයි මේ පුද්ගලයා කියන ජීව විද්‍යාත්මක සාධකය මේ ලෝකෙට බිහි වෙන්නේ. එතකොට මේ පුද්ගලයා බිහිවීම ජීව විද්‍යාත්මකයි. පුද්ගලයාගේ ඇහි පාට, ඇහි ස්වභාවය, කොණ්ඩේ හැටි, මේ කොණ්ඩේ ඉත්ත කූරු කොණ්ඩයක්ද, සිහින් කොණ්ඩයක්ද, කර්ලි හැය එකක්ද, මේවා මේ ජීව විද්‍යාත්මක කාරණා. හැම පාට මොකක්ද? මේ ආදී දේවල් ජීව විද්‍යාත්මක නිපැයුමක්. ඒකට අම්මගේ තාත්තගේ දෙන්නගෙම ජානවල බලපෑමක් තියෙනවා. ඒ නිසා පුද්ගලයා කියන එක්කෙනාට ඔන්න එක පැත්තකින් ජීව විද්‍යාත්මකව බලපාන ජාන ඒ ආශ්‍රිත දේවල් බලපෑම් කරනවා. දැන් අපි හිතනවා පුද්ගල ක්‍රියාකාරීත්වයේ ගත්තම මේ මොලේ ස්වභාවය, මොලේ වර්ධනය, මොලේ ක්‍රියාකාරීත්වය, පුද්ගලයා හිතන පතන හැටි, ඔහුට තිබෙන උපතින්ම ලැබෙන දක්ෂතාවයන්, මේවා ජීව විද්‍යාත්මක සම්බන්ධතාවයක් තිබෙන දේවල්. දැන් අපි ගත්තොත් අපි හොඳටම දන්න දෙයක් තමයි ප්‍රසිද්ධ ගායකයන්ගේ ගායිකාවන්ගේ ළමයිටත් ඒ ඔවුන්ගේ කටහඬවල් වලින්ම ගයන්න හැකියාව තියෙනවා. අන්න උපතින්ම ඔවුන්ට ලැබිලා තියෙන දෙයක්. මේවා ජීව විද්‍යාත්මකයි. මේවා දෙමාපියන්ගෙන් එන්නේ, ජාන වලින් එන්නේ කියලා. චිත්‍ර ශිල්පියෙකුගේ දරුවෙක් ඔහු වගේම හැඩ කරලා චිත්‍ර අඳිනවා. ඒවා ජාන වලින් එනවා. හැබැයි ඔබ තේරුම් ගන්න ඕනේ ජානමය හැකියාව නැතුවත් ගයන්න පුළුවන් අය ඉන්නවා, වයන්න පුළුවන් අය ඉන්නවා, අඳින්න පුළුවන් අය ඉන්නවා. එනිසා සියල්ල ජීව විද්‍යාත්මක නෑ. නමුත් පුද්ගලයා බිහිවීමේ මේ ප්‍රථම සාධකය, මේ හැඩරුව, මේ පාට, මේ ස්වභාවය, මේවා ජීව විද්‍යාත්මකයි. දැන් සමාජ හැසිරීම කියලා ගත්තම, පුද්ගල හැසිරීම කියලා ගත්තම ජීව විද්‍යාත්මක සාධක මුල් කාලේ බලපෑම් කරනවා. ඉන් පස්සේ මේ පරිසරය, පුද්ගලයා අවට ජීවත් වෙන අය අනුකරණය කිරීමෙන් තමයි ඉතුරු ටික ගොඩනගා ගන්න. ඒ නිසා සමාජ අන්තර්ක්‍රියාව ඉතාම වැදගත් වෙනවා පුද්ගලයන් කටයුතු කරනකොට, මේ පුද්ගල හැසිරීම තීන්දුව කරනකොට. එහෙනම් ජානමය වගේම පරිසරාත්මක සාධකත් පුද්ගල හැසිරීමට බලපෑම් කරනවා. දැන් මේවා සම්බන්ධයෙන් මේ පුද්ගල හැසිරීමට කොහොමද පරිසරය බලපෑම් කරන්න කියලා සමාජ විද්‍යාඥයා නොඑක අවස්ථාවන්වලදී අධ්‍යයනයන් සිද්ධ කරලා පෙන්නලා තියෙනවා විවිධ මාතෘකා යටතේ. දැන් අපරාධ සමාජයේ ඉගෙනුම් ක්‍රියාවලියක්ද? මිනිස්සු අපරාධ කරන්නේ ඉගෙනගෙනද, නැත්නම් ජානමය ස්වභාවයක්ද කියන එක ඉතින් අධ්‍යයනය කරලා පෙන්නලා තියෙනවා. පරිසරාත්මක න්‍යායන් ඉදිරිපත් කරලා තියෙනවා, ඉගෙනුම් න්‍යායන් ඉදිරිපත් කරලා තියෙනවා, අන්තර්ජාතීය පිළිබඳ න්‍යාය, ඒ වගේම උපසංස්කෘතික න්‍යායන්. මේවා ආශ්‍රයෙන් මිනිස්සු අනෙක් අය අනුකරණය කිරීමෙන් තමන්ගේ හැසිරීම ගොඩනගා ගන්නවා කියලා මේ අධ්‍යයන වලින් පෙන්නලා දීලා තියෙනවා. දැන් ඕස්කා ලෙවිස්
ඇමරිකාවේ අඩු ආදායම් නිවාසලාභීන් ළඟට ගිහිල්ලා අධ්‍යයනයක් කරලා බැලුවා. ඒ නිවාසවල තිබෙනවා කියලා ඔහු කියනවා දුගී භවයේ සංස්කෘතිය. ඔබ දන්නවා මේ වෙනකොටම සංස්කෘතිය කියලා කියන්නේ පරම්පරාවෙන් පරම්පරාවට ලබා දෙන දැනුම. එහෙනම් දුගී භවත් ඉහළ පරම්පරාවෙන් පහළ පරම්පරාවට ලබා දෙන දායාදයක්. ඒ දැනුමක් තමයි දෙන්නේ. එහෙනම් මේක අනුකරණයෙන් මේක ඉගෙනීමෙන් ලබන දුප්පත්කමක්. එහෙම තමයි ඔස්කා ලෙවිස් කියන්නේ. ඒ වගේම ක්ලොයිඩ් ෆිෂ්ට අධ්‍යයනයක් කරා. ඒ හැම එකකදීම කියන්නේ පුද්ගලයාගේ අන්තර් සබඳතාවලට ඔහු ජීවත් වන පරිසරය ඍජුවම බලපෑම් කරනවා කියන එක. ස්ට්‍රීට් කෝන සොසයිටි නමින් පොතක් ලිව්වා වයිට්. මේ වයිට්ගේ පොත ඇතුලේ පැහැදිලිවම පෙන්නනවා සමාජයේ මිනිසුන් කොහොමද මෙහෙම කොටස් වෙන්නේ, මේගොල්ලන්ගේ පරිසරයේ ඊට කොච්චර බලපානවද කියලා. දැන් ඔබ දන්නම සාකච්ඡාව තමයි ඇනාගේ කතාව. ඇනාට කිසිදු හැසිරීමක් ඉගෙන ගන්න බැරි වුණා ඇනාව රහසිගතව කාමරයක දාලා හදපු නිසා. ඒ නිසා දැන් ඔන්න කතා වස්තු ගොඩක් තියෙනවා. ඉසබෙලාගේ කතාවත් එහෙමම තමයි කේන්ස්ලි ඩේවිස්ගේ පොතේ තියෙන්නේ. ඉතින් මේ හැම එකකින්ම කියන්නේ අන්තර් සබඳතාවල තිබෙන වැදගත්කම. එහෙනම් පුද්ගල හැසිරීම තීන්දු කරනකොට ජාන සහ පරිසරයේ බලපෑම කියන දෙකම උවමනා වෙනවා. දැන් අපි මොහොතක් බැලුවොත් පුද්ගලයා කොහොමද මේ අන්තර් ක්‍රියාවලට පුරුදු වෙන්නේ කියලා අපිට මුලින්ම මතක් වෙන්නේ පුංචි දරු පැටියේ ගර්භණී සමය තුල ඒ දරුවගේ අම්මා ගේ කුසේ ඉන්න කාලේ ඉඳලම මේ අන්තර් සබඳතා පවත්වනවායි කියන එක. ඒකයි හැම වෙලාවෙම වෛද්‍යවරු කියන්නේ මේ අම්මව සහනදායි මානසික වටපිටාවක් ඇතුලේ තියන්න, මේ අම්මට හැමෝම ආදරය කරන්න, ඒ ආදරය අම්මා සතුටින් ඉන්නකොට දරුව සතුටින් ඉන්නවායි කියන එක. එනිසා එතෙක් පටන් ගන්නා මේ අන්තර් සම්බන්ධතාවය අපි දන්නවා දරුවෙක් ලැබිලා මුල් කාලේදී මුල් මාස කීපෙදී මේ සම්බන්ධතාවය තියෙන්නේ අම්මත් එක්කලා කියලා. දැන් දරුවෙක් ඉපදුනාන් පස්සේ පැය 24න් පළවෙනි දවස් කීපේ පැය 18ක් 20ක් විතරම දරුවෝ නිදිනවා. එහෙනම් යාට මුල් කාලේදී තියෙන්නේ බයොලොජිකල් නීඩ්ස්, ජීව විද්‍යාත්මක වශයෙන් අවශ්‍ය කරන අවශ්‍යතා තමයි යාට මුල් මාස කීපේ තියෙන්නේ. කිරි බොන්න ඕනේ, නිදි යන්න ඕනේ, මුත්‍රා කරන්න ඕනේ, මල පහ කරන්න ඕනේ, ඒ විවේක සුවයෙන් ගත කරන්න ඕනේ. ඒක තමයි ජීව විද්‍යාත්මක වශයෙන් අපිට අවශ්‍ය කරන ප්‍රධානම නීඩ්ස්, අවශ්‍යතාවයන් ටික. ඒක මුල් කාලීන මේ පුද්ගලයා කියන මේ දරුවා ලබන්නේ ඔන්න ඔය කියන මූලික අවශ්‍යතාවයන් ටික තමයි එයා මේ මුල් මාස තුනේ විතර ලබා ගන්න. හැබැයි මාස තුනෙන් පස්සේ මේ පුංචි දරු පැටියාට දැනෙනවා යම් යම් දේවල්. වටපිටාවේ තියෙන සීතල, උණුසුම, රස වගේ දේවල් දැනෙන්න පටන් ගන්න, ආදරය වගේ දේවල් දැනෙන්න පටන් ගන්නවානේ. එතකොට අම්මා තාත්තා අඳුනන්න පටන් ගන්නවා. දැන් එතකොට අම්මා එක hina වෙන්න පටන් ගන්නවා. ඔතනින් තමයි සැබෑ මන්තර සබඳතාවය ආරම්භ වෙන්නේ. එතකොට දැන් ඔබ පොඩ්ඩක් ඇස් දෙක වහලා ප්‍රතිරූප කරොත්, ඉමේජින් කරොත් ඔයගලන්ට මතක් වෙන්න ඕනේ පුංචි ළමයේ කොහොමද පොඩි කාලේ මේ අන්තර් සබඳතාව පටන් ගන්න. සමහර දේවල් දැක්කම ඒක අල්ලලා බලන්න යාට හිතෙනවා. අල්ලලා අතට අරගෙන ඒක පොඩි කරලා බලන්න හිතෙනවානේ. ඊට පස්සේ ඇඳේම ඉඳ හිතෙන්නේ, පෙරලෙන්න බලනවා. ඊට පස්සේ ඇවිදින්න බලනවානේ, අල්ලලා හිට ගන්න බලනවා. ඊට පස්සේ පොඩ පොඩ කතා කරන්න බලනවා. මෙන්න අන්තර් සබඳතා ආරම්භ වන ස්වභාවය. එතකොට මේ වෙලාවේදී
පවුලේ සාමාජිකයන් මේ අන්තර් සබඳතා වලට පුද්ගලයා හුරු කරන්න ලොකු සහයෝගයක් දක්වනවා. දැන් වචන කතා කරන්න කිව්වම අපි අකුරෙන් අකුර වචන අල්ලලා දෙන්න හදනවා පුංචි දරුවන්ට. ඊට පස්සේ වචන කතා කරන අතරම වචන එකතු කරලා වාක්‍ය කතා කරන්න දරුවා උත්සාහ කරනවා. මේක මේ පටන් ගැනීම අනුකරණයෙන් තමයි සමාජ හැසිරීම දරුවන් ඉගෙන ගන්න. අනුකරණය ඉතාම වැදගත් වෙනවා සමාජ අන්තර් සම්බන්ධතාවන් වලදී. ඉතින් ඒ නිසා අවුරුදු දැන් අවුරුද්දක් විතර ගෙවිච්ච දරුවෙක් බැලුවම අපි වැඩියෙන්ම සතුටු වෙන්නේ චලනයෙන්. චලනයෙන් ඇවිදිනවා, අත ගන්නවා, අල්ලනවා. මේ චලනය ඉතාම වැදගත්. එතනින් තමයි යා විශේෂ සතුටක් ලබමින් මේ ක්‍රියාමාර්ගය කරගෙන යන්නේ. එතකොට ওই විදිහට අපි බලමු අවුරුදු 2, අවුරුදු 3, අවුරුදු 4, අවුරුදු 5 මේ ආදී වශයෙන් දරුවෙක් කොහොමද තමන්ගේ සමාජ ජීවිතේ ගොඩනගා ගන්න කියලා ඔබට මතක ඇති අපි සමාජානුයෝජනය කියන පාඩමේදී මේ කතා කරපු අවදි ඔස්සේ සාකච්ඡා කරා. කොහොමද දරුවෙක් අනුකරණය කරමින් මේ පළවෙනි අවුරුදු 5 ගත කරන්න කියන එක. එතකොට මේ අවුරුදු 5ේදී තමයි අන්තර් පුද්ගල සබඳතා ආශ්‍රයෙන් තමන් කරන්න ඕනේ මොනවාද, කරන්න නැතුව අතහරින්න ඕනේ මොනවාද කියලා ඉගෙන ගන්න. නුර අන්තර් සම්බන්ධතාවලදී සමාජානුයෝජනය ඉතාම වැදගත් ක්‍රියාවලියක් ලෙස කටයුතු කරන බව අපිට පේනවා. එතකොට මේකෙදී වචන කතා කිරීම පමණක් නොවේ, සෞඛ්‍ය පුරුදු, ආහාර පුරුදු, ආහාර රටාව, ආහාර අනුග ආහාර ගන්නෙ කොහොමද කියන එක, ඒකෙදි පාවිච්චි කරන චාරිත්‍ර වාරිත්‍ර මොනවද, ඊට පස්සේ සෙල්ලම් කරන්නේ කොහොමද, සෙල්ලම් කරන අයත් එක්ක ඉන්නේ කොහොමද, මේ ආදී සියල්ල පිළිබඳවම දරුවෝ ඉගෙන ගන්නවා, දරුවෝ අනුකරණය කරනවා. පුංචි කාලෙම එයාගේ අක්කලව අයියලව අනුකරණය කරන්න පටන් ගන්නවා, අම්මව තාත්තව අනුකරණය කරන්න පටන් ගන්නවා. මේ විදිහට අන්තර් සබඳතාවයේ මුල් අවස්ථාව අපිට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් අවුරුදු 6 ඉඳලා අවුරුදු 18 වෙනකන් කාලය ඇතුළත මේ දරුවාගේ පෞරුෂය කොහොමද සංවර්ධනය වෙන්නේ කියලා ඔබට පොතපත කියවලා බලලා තේරුම් ගන්න පුළුවන්. ෆ්‍රොයිඩ් ඊටාම හොඳ විග්‍රහයක් ඉදිරිපත් කරලා තියෙනවා පුද්ගල පෞරුෂ සංවර්ධනය කොහොමද අවදි පහක් ඇතුළත සිද්ධ වෙන්නේ කියලා. මුල් අවදියේ කොහොමද ඇති වෙන්නේ, මේ අවුරුදු 5ක් විතර ගියාම කොහොමද, ඊළඟට අවුරුදු 10 11 නිලීන අවදියේදී කොහොමද කටයුතු කරන්නේ, ඊට පස්සේ කාලේ කොහොමද පුද්ගලයාගේ පෞරුෂය සංවර්ධනය වෙන්නේ. ඒතොර මේ පෞරුෂ සංවර්ධනය, මේ පුද්ගලයා ගොඩනැගීම, අන්තර් පුද්ගල සබඳතා ඇතිවීම කියන එක සමාජ විද්‍යාඥය අධ්‍යන ආශ්‍රයෙන් පෙන්නලා දීලා තියෙනවා. එතකොට ෆ්‍රොයිඩ් කියන විදියට අම්මයි තාත්තයි ලොකුම සේවයක් කරනවා මේ පුද්ගල පෞරුෂය ගොඩනැගීම. නะ පුද්ගල පෞරුෂය ගොඩනැගීම කියලා කියන්නේ අන්තර් පුද්ගල ක්‍රියාවල තිබෙන ප්‍රතිඵලයක්. අන්තර් පුද්ගල ක්‍රියා කියන්නේ දෙන්නේ අතර තියෙන සම්බන්ධතාවය වගේම පවුලේ තමන්ගේ ඥාතීන් කුසඹුරුවන් මේගොල්ලන්ගෙන් සිද්ධ වෙන සහයෝගය, ඒ වගේම පාසල ජනමාධ්‍ය මේ ආදී සියල්ල එකතු වෙන්න ඕනේ. මේ සියල්ල අන්තර් සබඳතා. ඒ නිසා මේ සියල්ල එකතු වෙලා කොහොමද දරුවෙක්ගේ පෞරුෂය ගොඩනැගෙන්නේ, මේ පුද්ගලයාගේ පෞරුෂය ගොඩනැගෙන්නේ කියලා සමාජ විද්‍යාඥයෝ විවිධ අධ්‍යයනයන් කරලා පෙන්නලා තියෙනවා. ඔබ ඒවා කියවලා බලන්න ඕනේ. පොතපත හොඳට කියවලා බලන්න ඕනේ. පොත් කියවන තරමට සමාජ විද්‍යාත්මක සංකල්ප සහ න්‍යාය ඔබ අතරට එනවා. දැන් ඔබට මතක ඇති අවශ්‍යතා න්‍යාය මාස්ලෝ ඉදිරිපත් කරපු. ඒකේ මූලිකම අවශ්‍යතා තියෙන්නේ පළවෙනි අවශ්‍යතාවයේ විදිහට තියෙන්නේ මේ භෞතික අවශ්‍යතා කියන එක. එතකොට දැන් මම කලින් කිව්වා ජීව විද්‍යාත්මක වශයෙන් දරුවෙකුට මුල් කාලයේදී ප්‍රධාන වෙන්නේ මේ ජීව විද්‍යාත්මක අවශ්‍යතා ටික. හැබැයි ඒ පිපාසය, ආහාර, නිින්ද මේ මූලික කාරණා ටික ජීවිතේ එක්තරා කාලයයි ඒ ටික විතරක් ඕන වෙන්නේ. මාස්ලෝ එක ඉතාම පැහැදිලිව අවශ්‍යතා දූරාවලියක්සේ හඳුන්වලා ඔබට විස්තර කරලා දෙනවා.
ඒකේ දෙවෙනි අවස්ථාව ඔබට මතක ඇති. රැකවරණය පිළිබඳ අවශ්‍යතාවයක් මිනිසුන්ට තියෙන. එහෙනම් රැකවරණය කරන්නේ කවුද? රැකවරණය කරන්නේ පුද්ගලයාගේ වටපිටේ ඉන්න අය. අම්මා තාත්තා තමයි මුලින්ම දරුවාට රැකවරණය ලබා දෙන්නේ. මේක තමයි අන්තර්පුද්ගල සම්බන්ධතාවයේ ආරම්භ වන අවස්ථාව. එහෙනම් පුද්ගලයන්ට මේ භෞතික අවශ්‍යතාවයන් රැකවරණය පිළිබඳ අවශ්‍යතාවය ආදරය සෙනෙහස පිළිබඳ අවශ්‍යතාවය සම්මානන අවශ්‍යතාවය කියන මේ සියල්ල ලබා දෙන්නේ අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් හේතුවෙන්. එහෙනම් සමාජ ව්‍යුහය සංවිධානයේ හැදිලා තියෙන්නෙම පුද්ගල ක්‍රියාකාරීත්වය පදනම් කරගෙන කියන එක. ඊළඟට අපි බලමු පුද්ගලයාගේ මේ අවුරුදු 18 විතර වෙනකොට මේ අවශ්‍යතාවයන් සියල්ල ඉෂ්ට වෙලා යනකොට පුද්ගලයා එක පැත්තකින් ජීව විද්‍යාත්මක වර්ධනය වීමක් සිද්ධ වෙනවා. අනිත් පැත්තෙන් සමාජ වර්ධනයක් සිද්ධ වෙනවා. එහෙනම් නැචරල් මෑන් එක පැත්තකින් දියුණු වෙනවා, සෝෂල් මෑන් තව පැත්තකින් දියුණු වෙනවා. මොකද අපිට මේ ජීව විද්‍යාත්මක වශයෙන් ලැබෙන මේ බයොලොජිකල් දේවල් ටික ඒ විදිහටම වර්ධනය වීගෙන යනවා අපිට පේනවා. පුංචි කාලේ වගේ නෙමෙයි, ඊට පස්සේ ඇවිදින්න පුළුවන් වෙනවා, උස යනවා, අවුරුදු 18 වෙනකොට ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් කියන මේ පුද්ගලයාගේ මේ ස්ත්‍රී පුරුෂ භාවයේ අනුව අපි බැලුවම විවිධ වූ වෙනස්කම් සහිතව මේගොල්ලන් අපිට හඳුනා ගන්න පුළුවන් වෙනවා. පිරිමි ළමයි නම් අවුරුදු 18 පැනපුවාට පස්සේ ඒගොල්ලන්ගේ කටහඬ වෙනස් වෙනවා, ඒක කටහඬ ටිකක් ගැඹුරු වෙනවා, ගොරෝසු වෙනවා, ඒගොල්ලන්ට මේ රැවුල වැවෙනවා. එතකොට මේ ඊටාම මේ දේහධාරී මේ උරයිස් පළල් වෙලා උස මහත එන පුද්ගලයෙක් බවට පත් වෙන. හැබැයි ඊට සාපේක්ෂව ස්ත්‍රිය මේ කාන්තාව ඊට වඩා වෙනස් ආකාරයකට තමයි බයොලොජිකලි වර්ධනය වෙන්නේ. යාගේ කටහඬ එහෙම ගැඹුරක් ඇති වෙන්නේ නැහැ. ගොරෝසු වෙන්නේ නැහැ. කටහඬ යම් වෙනසක් ඇති වෙනවා. සහ ඇගේ ශරීරයේ අංග ඒ බයොලොජිකල් සිස්ටම් එකට වෙනස් වීමක් අපිට අඳුන ගන්න පුළුවන්. එහෙනම් අපිට ඒ ජීව විද්‍යාත්මක වශයෙන් සිද්ධ වෙන හඳුනා ගැනීම අපිට ඍජුව වෙනස් කරන්න බෑ. ඒව ස්වභාවික වශයෙන් සිද්ධ වෙන දේවල්. නමුත් කොහොමද සමාජ හැසිරීම ගොඩ නැගෙන්නේ කියන එක තමයි අපිට වඩාත්ම වැදගත් වෙන්නේ. එහෙනම් මේ ජීව විද්‍යාත්මක කාරණා පදනම් කරගෙන සමාජ විද්‍යාත්මක වශයෙන් පුද්ගලයන් තමන්ගේ හැසිරීම ගොඩ නගා ගන්නවා. තමන්ගේ සිතුවිලි ගොඩ නගා ගන්නවා. තමන්ගේ පෞරුෂය ගොඩ නගා ගන්නවා. ඒ අනුව අන්තර්පුද්ගල සබඳතා පවත්වමින් පුද්ගල හැසිරීම සමාජයට යම්කිසි ආකාරයක බලපෑමක් කරන්න පුළුවන් තත්ත්වයට පත් වෙනවා. ඒ නිසා අපි බලන්න ඕනේ, එහෙනම් මෙහෙම හැදුණු පුද්ගලයා කොයි විදියටද සමාජය වෙනස් කරන්න, සමාජමය සබඳතා දක්වන්න කරන්න පුළුවන් බලපෑම කියලා. එනිසා දැන් පුද්ගලයන්ගෙන් තමයි සමාජයක් හැදෙන්නේ. හැබැයි පුද්ගලයෝ ගොඩක් එක තැනක තිබුණු පළියට ඒක සමාජයක් වෙන්නේ නැහැ. ඒක සමාජයක් වෙන්න නම් ඒකට අනිවාර්යයෙන්ම මේ පුද්ගලයන් අතර අන්තර් සබඳතා පැවැත්විය යුතුයි. මේ එකිනෙකා කතා කරන්න ඕනේ. මේ එකිනෙකා අතර සෑහෙන කාලයක ඉඳලා අඳුනා ගැනීමක් තියෙනවා. මේ එකිනෙකා අන්‍යෝන්‍යව රැඳී සිටින්න ඕනේ. මේ එකිනෙකා තම තමන්ට ආවේනික අරමුණු වලට එකතු වෙලා යන්න පුළුවන් වෙන්නේ. අන්න එහෙම එකකට තමයි අපි සමාජය කියලා කියන්නේ. එම අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වන තැනකට තමයි අපි සමාජය කියලා කියන්නේ. ඒ නිසා මේ පුද්ගලයන් හඳුනා ගන්න යනකොට ක්‍රියාවන් තියෙනවා සහ ප්‍රතික්‍රියාවන් තියෙනවා. ක්‍රියා තියෙනවා ප්‍රතික්‍රියා තියෙනවා. ක්‍රියා විතරක් තිබිලා බෑ. එහෙනම් පුද්ගලයන් දෙන්නේ හිටියට බෑ. ඒ පුද්ගලයන් දෙන්න අතර ක්‍රියා සහ ප්‍රතික්‍රියා කියන මේ දෙක සිද්ධ වෙන්න ඕන. එතකොට තමයි සමාජයේ සමාජිකයෙක් බවට ඔහු පරිවර්තනය වෙන්නේ. දරුවා අඬනකොට අම්මා කිරි දෙනවා. කිරි බිව්වට පස්සේ දරුවට හිනා යනවා. බඩ පිරුණම හිනාය. ක්‍රියා තියෙනවා ප්‍රතික්‍රියා තියෙනවා. ඒ නිසා මේ සමස්ත ලෝකෙම හැදිලා තියෙන්නේ ක්‍රියාවන් සහ ප්‍රතික්‍රියාවන්ගේ
හේතුව නිසා මේ ක්‍රියාවන් වල තියෙන ප්‍රධානම ලක්ෂණයක් තමයි මේ ක්‍රියාවන් අර්ථවත් වෙන්න ඕන අර්ථ සහිත ක්‍රියා කියන එක මේ ක්‍රියාවන්ට සමාජයේ එකතු වෙලා පොදු තේරුමක් දීලා තියෙන්න ඕනි අපි යම් කිසි ක්‍රියාවක් කරනවා නම් ඔබ අප හැම සියල්ල දැනගෙන ඉන්න ඕනේ මේ ක්‍රියාවේ තේරුම එතන මේ අපි කරන හැම ක්‍රියාවකම තේරුම අපේ සමාජයේ සමාජිකය දන්නවා එහෙනම් ක්‍රියාවන්ට අර්ථයක් තියෙන්න ඕනි කියන එක අපි කතා කරනකොට අපේ භාෂාවේ අපේ හැසිරීමේ අපි කරනු ලබන ඕනම දෙයක් ට අර්ථයක් තියෙන ඒ කණෙක් එක්කෙනා තේරුම් ගන්න. දැන් අපි හිතන්න අපි පොතක් බලනවා. පොත දිහා ඇස් දෙක තියාගෙන ඉන්නකොට ඕන කෙනෙකුට පේනවා පොතක් කියවනවා කියලා. ඒක අපි තේරුම් අරගෙන තියෙනවා. ඒ නිසා මේ පොදු තේරුම් ගැනීම ඉතාම වැදගත්. නිසා අපි බලමු පුද්ගල අන්තර් ක්‍රියාවක තියෙන්න පුළුවන් ලක්ෂණ කීපයක් ගැන. ප්‍රධානම ලක්ෂණ හතරක් තිබෙන බව සමාජ විද්‍යාවේ මූලික සංකල්ප පිළිබඳ ලියලා තියෙන පොතපත ඇසුරින් අපිට කියන්න පුළුවන්. පළවෙනි එක තමයි අන්තර් පුද්ගල සම්බන්ධතාවයකදී දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටිය යුතුයි. පුද්ගලයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් සිටිය යුතුයි. එන අපි තෝරගන්න සමාජ කණ්ඩායම ඇතුලේ අන්තර්පුද්ගල සම්බන්ධතා තියනවාද කියලා බලන්න නම් අනිවාර්යයෙන්ම පුද්ගලයන් දෙන්නෙකුට වැඩි එතන ඉන්න ඕනේ. දෙවනි ලක්ෂණය තමයි ප්‍රතික්‍රියා සැලකිල්ලට ගත යුතුයි. මේ ක්‍රියා සිද්ධ වෙනවා නම් ප්‍රතික්‍රියා කොයි ආකාරයටද සිද්ධ වෙන්නේ කියලා අපි ඒක සැලකිල්ලට ගන්න ඕනේ. තුන්වෙනි එක මේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා පිළිබඳවත් ඒගොල්ලෝ කරන ක්‍රියා දාමය පිළිබඳවත් පොදු අවබෝධයක් මේ හැමෝටම තියෙන්න ඕනේ. පොදු අවබෝධයක් තියෙන්න ඕනේ. අපි අයි මේක කරන්නේ. අපේ මොකද්ද අරමුණ? අපි එකට ඉන්නේ ඇයි? මේ පොදු අවබෝධයක් අපි ළඟ තියෙන්න ඕනේ. දැන් සමහරු හිතනවා ඇති අපි මිත්‍ර සබඳතා පවත්වනවා අපේ පවුල් සබඳතා තිබෙනවා අපේ ඥාති සබඳතා තිබෙනවා අපි හිතන්නේ නැහැනේ මෙහෙම අපි මෙච්චර දේවල් හිතලා අපි අධ්‍යයනය කරලා අන්තර් සබඳතා දක්වනවානේ කියලා. නෑ අපි එහෙම හිත හිත අන්තර් සබඳතා දක්වන්නේ නැහැ. අපි අන්තර් සබඳතා දැක්වීම පිළිබඳ හොයලා බැලුවාම ඔන්න ඔය කරුණු තියෙනවා. පොදුවේ අපි සියලු දෙනා දන්නවා අයි අපි මේ මේ සම්බන්ධතාවය පවත්වන්නේ කියලා. එහෙනම් හතරවෙනි එක ඔවුන් කරන දේ පොදුවේ පිළිගත යුතුයි. අපි මොනවාද කරන්නේ? අපේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා පොදුවේ මේ ක්‍රියාවන්ට එකතු වෙන අය අතරේ පිළිගැනීමක් තියෙන්න ඕනේ. නැත්නම් ඒ ක්‍රියා එහෙමම ප්‍රතික්ෂේප වෙලා යනවා කියන එක. ඒ නිසා මේ ප්‍රධාන ලක්ෂණයන් ටික මම මේ ප්‍රධාන ලක්ෂණයන් ටික උපුටා ගත්තේ වෙන මේ පොතෙන්. ඔබ කියවා බැලිය යුතුම පොතක් තමයි මේ සමාජ විද්‍යාව මූලික සංකල්ප පොත. මම ඊට කලිනුත් මේ පොත ඔබට ඉදිරිපත් කරා ඔබ ලබාගෙන කියවන්න ඕනේ කියලා. අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් තමයි මේක ප්‍රකාශයට පත් කරලා තියෙන්නේ. මේ පොත කියවන ඉතාම සරලව සමාජ විද්‍යාව සම්බන්ධයෙන් මූලික සංකල්ප පිළිබඳ සරල විග්‍රහයක් මේ කෘතියේ අඩංගු වෙලා තිබෙනවා. සමාජ සබඳතා පවත්වනකොට වැදගත්ම කරුණක් තමයි තත්ත්වේ සහ කාර්ය කොටස කියලා කියන්නේ. පුද්ගලෙක් යම් කිසි ක්‍රියාවක් කරන්න නම් ඒ පුද්ගලයාගේ තත්ත්වයක් ඊටම ආවේනික වූ ඊටම සරිලන ඔහුගේ කාර්යභාරය පිළිබඳවත් අපි අවධානය යොමු කරන්න ඕනේ. යම් කිසි සමාජයක පුද්ගලයෙකු සතු යුතුකම් සහ වගකීම් මොනවද තියෙන්නේ ඒවට අපි කියනවා ඒ පුද්ගලයාට හිමි කාර්යභාරය කියලා. එහෙනම් යම් කිසි සමාජයක පුද්ගලයාට හිමි ස්ථානය අපි තත්ත්වය කියලා හඳුන්වන අතර ඒ තත්ත්වයට ආවෙනික වූ ඒ තත්ත්වයට ගලපන්නා වූ කාර්යභාරයන් ටික අපි භූමිකාව කියලා හඳුනා ගන්නවා. ඔබට නිර්වචනයක් ඉදිරිපත් කරන්න කැමති Ralph Linton, The Study of Man කියන කෘතියෙන් The Study of Man, Ralph Linton.
අදහසක් ඉදිරිපත් කරනවා තත්ත්වය සහ කාර්යභාරය ගැන. ඔහු කියනවා මෙහෙම තත්ත්වය සහ කාර්යභාරය සමාජ ව්‍යුහයේ මූලිකාංගයන් කියලා. දැන් මේ වගේම අධ්‍යයන රැඩ්ලිෆ් බ්‍රවුන් ඉදිරිපත් කරනවා. රැඩ්ලිෆ් බ්‍රවුන් උත් මේ සමාජ තත්ත්වය, කාර්යභාරය, ව්‍යුහය, සංවිධානය පිළිබඳ නොඑක් අවස්ථාවන් වලදී සාකච්ඡා කරලා තිබෙනවා. මේ අදහස කියන්නේ රැල්ෆ් ලින්ටන්. එතකොට සමාජ කාර්ය සමාජ ව්‍යුහයේ ලක්ෂණයක් කියලා රැඩ්ලිෆ් බ්‍රවුන් ඔහුගේ අධ්‍යයනයේ කතා කරනවා. රැඩ්ලිෆ් බ්‍රවුන්ට අනුව තත්ත්වය කියලා කියන්නේ සමාජ පෞරුෂත්වයයි කියලා ඔහු කියන්නේ. තත්ත්වය කියලා කියන්නේ සමාජ පෞරුෂත්වයයි. එනිසා මේ තත්ත්වය සහ කාර්ය කොටස සමාජ ව්‍යුහයේ මූලිකාංග ලෙස අපි තේරුම් ගන්නවා. සමාජ ව්‍යුහය හැදිලා තියෙන්නෙම ව්‍යුහය කියලා කියන හැදිලා තියෙන්නේ නම් සමාජය හැදිලා තියෙන්නෙම මේ තත්ත්වය සහ කාර්යභාරය කියන ප්‍රධාන කාරණා දෙක. අපිට ඇත්තට මේක පිළිගන්නත් පුළුවන් ඒ සරල අර්ථ ගැන්වීම. ඒ කියන්නේ අපිට තියෙන ආරෝපිත හෝ සාධිත තත්වයන් අනුව අපි කරන කාර්යභාරය තමයි සමාජයේ අපි කරන ක්‍රියා සහ ප්‍රතික්‍රියා. එනිසා තත්ත්වය සහ කාර්යභාරය කියන සංකල්පයෙන් තොරව අපිට සමාජ ව්‍යුහය සහ ක්‍රියාකාරීත්වය පිළිබඳ කතා කරන්න බෑ. ඒ නිසා රැල්ෆ් ලින්ටන්ගේ සාකච්ඡාව සත්‍යයක්. ඔහු කියන විදිහට තත්ත්වය සහ කාර්යභාරය සමාජ ව්‍යුහයේ මූලිකාංග. ඊට පස්සේ අපිට තවත් නිර්වචනයක් හම්බ වෙනවා රොබර්ට් කේ මර්ටන්. සමාජයේ ස්වરૂපය තත්ත්වය මගින්ද එහි ක්‍රියාත්මක ස්වභාවය භූමිකාවෙන්ද නිරූපණය වෙනවා කියලා ඔහු ඉදිරිපත් කරනවා. තත්ත්වය සහ කාර්යභාරය පිළිබඳ කරනු ලබන සාකච්ඡාවකදී වැදගත් වෙනවා ප්‍රධාන වශයෙන්ම තත්ත්වයේ ස්වභාවයන් අපිට අඳුරගන්න පුළුවන් කියලා. මොනවද මේ තත්ත්වයේ ස්වභාවයන්? තත්ත්වයේ ස්වභාවය තමයි එකේ ආකාර දෙකක් පේනවා අපිට. එකක් ආරෝපිත තත්ත්වය, දෙවැනි එක සාධිත තත්ත්වය. ආරෝපිත තත්ත්වය ස්වභාවික කැමැත්ත අනුව යම්කිසි පුද්ගලයෙකුට ලැබෙන ජීව විද්‍යාත්මක සහ ඊටම ඒ ජීව විද්‍යාත්මක ස්වභාවයටම ගැළපෙන සමාජ තත්ත්වයනුත් ආවේනික තත්ත්වයන්සේ අපි හඳුන ගන්නවා. එතකොට සාධිත තත්ත්වයට වඩා වෙනස්. පුද්ගලයෙක් ජීව විද්‍යාත්මකව බිහි වුණාට පස්සේ ඔහු ලබන තත්ත්වයන් එක්ක ඊට පස්සේ සමාජයේ ජීවත් වීමේදී ඔහු ගොඩනගා ගන්නා දක්ෂතාවයන්, හැකියාවන්, ඔහුගේ සිතුවිලි වල ස්වභාවය, ඔහු ගොඩනගා ගන්නා ආකල්පයන්, ඔහුගේ සමාජ සාරධර්ම, ඔහුගේ විනිශ්චයන් මේ ආදී දේවල් එකතු කරගෙන ඔහු තමන්ට අභිමත තමන්ම ගොඩනගා ගන්න තත්වයන් ඇති කර ගන්නවා කියන එක. එතකොට ආරෝපිත තත්වයන් පුද්ගල කැමැත්ත ගැන අහන්නේ නැහැ. ඒක ස්වභාවිකවම ලැබෙනවා. දැන් අපි කිව්වොත් ඔබ පවුලේ දුව වෙන්න පුළුවන්, පුතා වෙන්න පුළුවන්. එතකොට ඔබ පවුලේ දුව උනේ කායෙන්වත් අහලා කැමැත්තෙන් එහෙම නෙමෙයි. ඒක ස්වභාවිකව අපිට ලැබුණ දෙයක්. එතකොට ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. නම් ඒ වගේ දෙයක්. හැබැයි අර හැකියාවෙන්, දක්ෂතාවෙන් ඔබ ගොඩනගා ගන්න දේ ඔබට ලබා ගන්නත් පුළුවන්, ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. හොඳට ඉගෙන ගත්තම ලොකු රස්සාවල් හම් වෙනවා. තමන් හොඳ වෘත්තිකයෙක් වෙන්න පුළුවන් වෘත්තීය කුසලතාවයන් ඉගෙන ගත්තම. ඒ නිසා ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, ගණකාධිකාරීවරුන්, දේශකයන් පමණක් නොවේ වඩු කාර්මිකයන්, මෙසන් බස්ලා මේ ඕන කෙනෙක් තමන්ගේ හැකියාව තමයි වර්ධනය කරගෙන තියෙන්නේ. දැන් අපි දන්නවා කුසලතා, දක්ෂතාවයන් මත සමාජයේ ජයගත් මිනිස්සු ඉන්නවා. ඒ සාධිත තත්වයන් ලෝක ප්‍රසිද්ධයි ඉන්නවා. ඒ තමන් ඉපදුනාට ඒවා ගොඩනගා ගන්න බෑ. ඒව තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන්, ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පීන් ඔබ දන්නවා, ලෝක ප්‍රසිද්ධ රංගන ශිල්පීන් ඔබ දන්නවා. එහෙනම් ඒ සාධිත තත්වයන් ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයන් දන්නවා ඔබ. එහෙනම් ඒ තමන්ගේ හැකියාවෙන්, දක්ෂතාවෙන් ගොඩනගා ගන්නා දේ සාධිත තත්වේ කියලා අපි තීරණය කරනවා.
ඒ වගේම මේ ආරෝපිත තත්වයන් ඥාතිත්වයේ මත ලැබෙනවා ඥාතිත්වයේ මත ලැබෙන තත්වයන් දුව පුතා අම්මා තාත්තා නැන්දා මාමා මේ වගේ ඥාතිත්වයක් අපිට ලැබෙනවා මේවා ආරෝපිතයි කියන එක ඒ වගේම මේ ජීව විද්‍යාත්මක ස්වභාවය මේ ආරෝපිත ස්වභාවය අනුව තමයි අපිට අපිට ලිංග ભેදයක් ඒ ලිංග ભેදයේ මත තත්වයන් ලැබෙනවා කියන එක දුවද පුතාද ඒ වගේ තත්වයන් ඒ වගේම උපතත් එක්කම සමහර සමාජයන් වල කුලය වගේ දේවල් අපි දැකලා තියෙන සමාජ සාධක විදියට ඒක ආරෝපිත තත්වයක් උපතත් එක්ක තමයි ලැබෙන්නේ තමන්ගේ දෙමාපියන් මොන කුලයේද නියෝජනය කරන්නේ ඒ දරුවනුත් ඒ කුලයේ නියෝජනය කරනවා කියන එක. එතකොට ඔය වගේ දේවල් ආරෝපිත තත්වයන් හැටියට අපි සාකච්ඡා කරනු ලබනවා. එතකොට සාධිත තත්වයන් කියලා අපි කතා කරේ පුද්ගලයාගේ හැකියාව දක්ෂතාවයේ මත පුද්ගලයාගේ කැමැත්ත මත ළඟා කරගන්න පුළුවන් පුද්ගලයාගේ අකමැත්ත මත ප්‍රතික්ෂේප කරලා දාන්නත් පුළුවන් ඒ වගේම නැවත වෙනස් කරන්නත් පුළුවන් ගොඩනගා ගන්න පුළුවන් තත්වයන් අපි සාධිත තත්වයන් කියලා සාකච්ඡා කරනවා. එතකොට මෙතනදී කතා කරන්න ඕන තවත් වැදගත් දෙයක් තමයි යම් කිසි පුද්ගලයෙකුට ආරෝපිත තත්වයන් සාධිත තත්වයන් මේවා කීපයක් තියෙන්න පුළුවන්. සමාජ ජීවත් වෙනකොට තත්ත්ව රාශියක් තියෙන්න පුළුවන්. තත්ත්ව රාශියක්. එක වෙලාවකට අම්මා දැන් අපි ගත්තොත් කාන්තාවක්. උදාහරණයක් විදිහට කාන්තාව ගත්තොත් එක වෙලාවකදී යා අම්මා කෙනෙක්. සමහර වෙලාවට දුව. සමහර වෙලාවට බිරිඳ. ඥාති සහෝදරිය ඒ විතරක් නෙමෙයි ඇය රසාවක් කරනවා නම් සේවා නියුක්තිකයෙක් නම් ඒ සේවා ස්ථානයේ ඇයට හිමි තත්වයක් තිබෙනවා ඇය ගුරුවරියක් වෙන්න පුළුවන් ඇය වෛද්‍යවරියක් වෙන්න පුළුවන් ඇය හෙදියක් වෙන්න පුළුවන් ඇය ග්‍රාම සේවා නිලධාරිනියක් වෙන්න පුළුවන් ඇය ගණකාධිකාරීවරියක් වෙන්න පුළුවන් ඇය ලිපිකාරිනියක් වෙන්න පුළුවන් තවත් තත්වයක් ඒ විතරක්ද ඇය ගමට ගියාට පස්සේ ගම්වැසියෙක් තවත් සමිතියක ඇය සභාපති වෙන්න පුළුවන් ලේකම් වෙන්න පුළුවන් මෙන්න තත්ත්ව රාශියක් අපි සමාජයේ ජීවත් වෙනකොට උසුලනවා එකම පුද්ගලයා තත්ත්ව රාශියක් උසුලනවා එහෙනම් මේ එකම පුද්ගලයා තත්ත්ව රාශියක් උසුලනකොට එන ප්‍රශ්නයක් තමයි භූමිකා ගැටුම කියන්නේ මොකද්ද මේ භූමිකා ගැටුම කියන්නේ භූමිකා ගැටුම කියලා කියන්නේ එක පුද්ගලයෙකුට තත්ත්ව රාශියක් තිබුණාම මේ තත්ත්ව රාශියම පුද්ගලයාට පුළුවන් කමක් තියෙන්න ඕනේ කලමනාකරණය කරගෙන ජීවත් වෙන්න. අර අපි කලින් ගත්ත උදාහරණෙම ගත්තම කාන්තාවක් නම් ඇය විවාහකයි නම් ඇයට දරුවන් සිටිනවා නම් ඇය සේවා නියුක්තික නම් තත්ත්ව රාශියක් තිබෙනවා. ඒ තත්වයන්ට ආරෝපිත කාර්යභාරයන් තිබෙනවා. අම්මා කෙනෙක් නම් අපේ සමාජයේ දරුවන්ට උයර පිළලා කන්න දෙන්න ඕනේ. ඒගොල්ලන්ට ඒගොල්ලන්ව ඉස්කෝලේ යවන්න ඕනේ. ඒගොල්ලන්ගේ පාසල් කටයුතු වලට උදව් කරන්න ඕනේ. තමන්ගේ ස්වාමි පුරුෂයාට උදව් කරන්න ඕනේ. කන්න බොන්න දෙන්න ඕනේ. එයාගේ රෙදි හොදලා දෙන්න ඕනේ අපේ සමාජයේ හැටියට. එනං යා ඒ වගේම තමන්ගේ සේවා ස්ථානයේ ඒ අදාළ කාර්යභාරයන් කරන්න සමහර වෙලාවට පැය 8ක් සේවා ස්ථානයේ වැඩ කරන්න වෙනවා. නැවතත් ගෙදර ගිහිලා රාත්‍රියට ආහාර සකස් කරන්න ඕන. ගෙවල් පිරිසිදු කරන්න ඕන. එහෙනම් මේවා ගැටුමක් නැතුව කරගන්න ආතතියක් නැතුව කරගන්න විසංවිධානයක් නැතුව කරගන්න මේ කාන්තාවට මේ සමාජ ක්‍රමය ඇතුළෙම මේ අන්තර් සබඳතා ඇතුළෙම යම්කිසි පුහුණුවක් ලැබෙනවා. එනිසා මේ අපි හැමෝම තත්වයන් සහ කාර්යභාරයන් රාශියක් දරන අය භූමිකා ගැටුමකින් තොරව මෙය පාලනය කරගන්න එක අපි සිද්ධ කරන. එනිසා පවුල ඇතුලේ තත්වයන් තිබෙනවා, ඥාති සමූහය ඇතුලේ තත්වයන් තිබෙනවා, සේවා ස්ථානයේ තත්වයන් තියෙනවා, ඒ වගේම තමන්ගේ ගම ඇතුලේ තමන්ට තත්වයන් තිබෙනවා. මේවා එතන පරිස්සමින් අපි සිද්ධ කරගත්තොත් ගැටුමක් ඇති කරගන්නේ නැතුව සිද්ධ කරගත්තොත් අපිට පුළුවන් මේවා ඊටාම ඊවසීමෙන් මේ කාර්යභාරයන් ඉෂ්ට කරන්න.
ඒ වගේම දැන් ඔන්න පුද්ගලයා ඉන්නවා සමාජයේ තියෙනවා සමාජයේ ක්‍රියාකාරී වෙන්නේ පුද්ගලයා ක්‍රියාකාරී වුණාම ක්‍රියා සහ ප්‍රතික්‍රියා තිබෙනවා ආ එහෙනම් සමාජය කියලා කියන්නේම මේ ක්‍රියාවන්ගේ සහ ප්‍රතික්‍රියාවන් සහිත වූ අන්තර් සබඳතා ජාලයක් කියලා මැක් අයිවර් සහ චාල්ස් එච් පේජ් කියන සමාජ විද්‍යාඥයන් දෙදෙනා කියනවා මේගොල්ලන් සමාජයේ මේ මූලිකම අවස්ථාව පිළිබඳ හැදෑරීම කරන්නේ ඒ කරලා කියනවා සමාජයේ යනු අන්තර් සබඳතා ජාලයකි එය නිරන්තරයෙන් වෙනස් වීමට ලක් වෙනවා කියලා. එහෙනම් එකම සමාජ අවස්ථාවක කොහෙවත් තියෙන්නේ නැහැ. මේක නිරන්තරයෙන්ම වෙනස් වීමට ලක් වෙනවා. ඒ නිසා මේ නිර්වචනය ඇතුලේ තියෙනවා සබඳතා රාශියක් තිබෙනවා. ඒකයි අර ජාලය කියලා කිව්වේ. සමාජ වෙනස් වීම තියෙනවා. ඒ කියන්නේ ගතික බව. එහෙනම් සමාජය ඇතුලේ මේ සමාජ ජාලා සහ මේ සමාජ ජාලාවල තිබෙන ගතිකත්වය අපි තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු මේ අන්තර් පුද්ගල සම්බන්ධතාවල ප්‍රධානම වර්ග තුනක් තිබෙනවා. ප්‍රධාන වර්ග තුනක් තියෙනවා. මේවා ඉතින් මේ සීමා මායිම් කරනවා වගේ හිරි ගහලා පෙන්නලා වෙන් කරලා එහෙම කරන්න බෑ. මේ අපි සමාජය අන්තර් සම්බන්ධතා පවත්වන අපි එදිනෙදා ජීවත් වෙන මේ ලෝකය ඇතුලේ තමයි මේ සිද්ධ වෙන්නේ. අපි වර්ග තුනක් පෙන්නනවා. පළවෙනි එක දීපුද්ගල අන්තර් සබඳතා දෙවැනි එක සමූහ සබඳතා තුන්වැනි එක සංස්ථාගත සබඳතා කියන එක බලමු මුලින්ම දීපුද්ගල අන්තර් සබඳතාවයක් කියලා කියන්නේ කුමක්ද කියලා දීපුද්ගල පුද්ගලයන් දෙන්නේ එහෙනම් මේක තමයි සමාජයේ තියෙන ශුද්‍රම ඉතාම සූක්ෂම අන්තර් සම්බන්ධතාව දෙන්නේ අතර ඇති වෙන එක මේක තමයි මුලින්ම ඇති වෙන්නේ අම්මයි දරුවයි අතර තමයි ඉස්සෙල්ලම සම්බන්ධතාවය ඇති වෙන්නේ. ද්විපුද්ගල සම්බන්ධතාවය. ඒක ද්විපුද්ගල සම්බන්ධතාවය ඇතුළේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා තියෙනවා. අම්මයි තාත්තයි ද්විපුද්ගල සම්බන්ධතාවයක්. දෙන්නෙක් අතර ඇති වෙනවා. පෙම්වතා පෙම්වතිය දෙන්නෙක් අතර මේ සම්බන්ධතාවය ඇති වෙන්නේ. මේ ද්විපුද්ගල සම්බන්ධතාව. මේ දෙන්නෙක් යාළුවෝ දෙන්නෙක් අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා කියන්නේ. එනම් මේ දෙන්නම තේරුම් ගන්න ඕනේ අපි දෙන්න මොකටද මේ සම්බන්ධතාවය ඇති කරගන්නේ පොදු අරමුණක් අපි ළඟ තියෙන්න ඕනේ අපේ ක්‍රියා සහ ප්‍රතික්‍රියා සම්බන්ධයෙන් අපිට පොදු දැක්මක් තියෙන්න ඕනේ පොදු තේරුම් ගැනීමක් තියෙන්න ඕනේ අර්ථයක් තියෙන්න ඕනේ කියන එක. එතකොට මේ ද්විපුද්ගල සම්බන්ධතාවලට මොකද වෙන්නේ කාලයක් යද්දි CH page මැක් අයිව මේ දෙන්න කිව්වා සමාජ අන්තර්ජාලයේදී සමාජ සබඳතා අන්තර්ජාලයේදී ඒ වගේම මේවා ගතිකයි වෙනස් වෙනවා. එහෙනම් අම්මගේ පුතාගේ සම්බන්ධතාවය කලින් කලට වෙනස් වෙනවා. මේ ද්විපුද්ගල සබඳතාව වෙනස් වෙනවා. යාළුවන්ගේ ඇසුරු කිරීම වෙනස් වෙනවා. විවාහක දෙන්නෙක්ගේ සම්බන්ධතාවය ද්විපුද්ගල සම්බන්ධතාවය එකම විදියට තිබෙන්නේ නැහැ. ඔබ දන්නවා ඒක. විවාහයට පෙර ප්‍රේම පිළිසඳර කාලයක් තිබෙනවා. එතකොට ඇය හඳුනා ගැනීමේ යුගය මේ අවධියේදී ජීවත් වෙන ස්වභාවයට වඩා බැඳတာ පස්සේ විවාහ යුවලක් විදියට දරු මල්ල හදාගෙන යනකොට ඊටම වගකීම් සහගත ජීවිතයක් ගත කරන්නේ. වෙනස් වෙනවා. එතකොට මේ ද්විපුද්ගල සම්බන්ධතා. මේ තරුණ කාලේ තිබුණා වගේ සැහැල්ලු ජීවිත ගත කරන්න බෑ. ඒක පේනවා ඒ හැසිරීම. එහෙනම් මේ ද්විපුද්ගල සම්බන්ධතා කලින් කලට වෙනස් වෙනවා. මේ වෙනස් වීම කියන එක ස්වභාවික සාධකය. සමාජ සමූහ කියන්නේ මොනවද? සමාජ සමූහවල අන්තර්පුද්ගල සම්බන්ධතාවය අර ද්විපුද්ගල සමාජ සම්බන්ධතාවයටත් වඩා ටිකක් වෙනස්. ද්විපුද්ගල සමාජ සම්බන්ධතාවයට වඩා වෙනස්. සමාජ සමූහ පිළිබඳ නොඑක ආකාරයේ අධ්‍යයනයන් තිබෙනවා මේ විධිමත් සමූහ අවිධිමත් සමූහ නිල සමූහ නොනිල සමූහ ප්‍රාථමික සමූහ ද්විතීක සමූහ ඒ වගේම නියම සමාජ සමූහ අර්ධ සමාජ සමූහ මේ ආදී වශයෙන්
නොයෙක් ආකාරයේ වර්ග කිරීම අපිට හඳුනා ගන්න පුළුවන් සමාජ සමූහ කියන්නේ මොනවද කියලා. නමුත් එවන්ස් ප්‍රිචාඩ් කියනවා සමාජ සමූහයක් කියලා කියන්නේ යම් සමාජයක පවතින සමාජ කණ්ඩායම් වඩා පුළුල් ඒකක සහ බැම්මක් ඇති කරන සාපේක්ෂ වශයෙන් දිගු කල් පවතින සම්බන්ධතා පවත්වන සමාජ කණ්ඩායමක් කියලා. එවර්ස් ප්‍රිචාඩ්ගේ නිර්වචනය. මේ නිර්වචනය ඇතුලේ තියෙනවා යම් සමාජයක පවතින සමාජ කණ්ඩායම් වඩා පුළුල් ඒකක වශයෙන් ගොඩනැගෙනවා. සාපේක්ෂ වශයෙන් මේ සමාජවල සම්බන්ධතාවය දිගු කාලයක් පවතිනවා. මේ සමාජ සමූහ වලින් කරන ලොකු උදව්වක් තියෙනවා. පුද්ගලයා සමූහයක සමාජිකෙක් වුණාට පස්සේ ඒ කරන ක්‍රියාකාරීත්වය ඇතුලේ පුද්ගලයා තේරුම් ගන්නවා තමන් කවුද කියලා. තමන්ට අයිති සත්‍ය කාර්යභාරය මොකක්ද කියලා. බෙදා හදා ගැනීම, ඉවසීම, නායකත්වයේ ගැනීම මෙයාදී වශයෙන් තමන්ට හිමි කාර්යභාරය මොකක්ද කියලා අඳුනා ගන්න මේ සමාජ සමූහ කියන එක වැදගත් වෙනවා. එහෙනම් සමාජ සමූහයකත් අර අන්තර් පුද්ගල සම්බන්ධතාවයක තිබෙන පොදු ලක්ෂණ හතර මේකෙත් තියෙනවා. මේකෙදි විශේෂ වෙන්නේ දෙන්නෙකුට වැඩි කණ්ඩායමක් ඉන්න ඕන. සමූහයක් වීමට නම් පුද්ගලයන් දෙන්නෙකුට වැඩියෙන් ඉන්න ඕන. ඒ පුද්ගලයන් අතර අන්තර් සබඳතා තිබෙන්න ඕන. මේ පුද්ගලයා තමන්ට පොදු අරමුණකට ගමන් කරන්න ඕන. ඒ පොදු අරමුණ තේරුම් ගත්තට පස්සේ ඒ පොදු අරමුණට ළඟා වීම සඳහා එකතු වෙලා ක්‍රියාකාරී වෙන්න ඕනි කියන එක මේ සමූහයක ලක්ෂණ අතර අපිට පේනවා. එතකොට සමූහයේ සමාජිකයන් සෑහෙන කාලයක් අන්තර් පුද්ගල සම්බන්ධතා දක්වමින් එකිනෙක අඳුනගෙන තියෙන්න ඕනි. දැන් සමූහයකට තියෙන ප්‍රධානම නිදර්ශනය තමයි පවුල. මේ පවුල කියන සමූහය ඇතුලේ අපි සෑහෙන කාලයක් එකිනෙක අඳුරනවා. අම්මයි තාත්තයි, ළමයි, ඥාතීන්, සිය ආච්චි මේ පවුලේ ඉන්න අපි ඔක්කොම සෑහෙන කාලයක් අපි එකිනෙක අඳුරනවා. සෑහෙන කාලයක් අපි එකිනෙක ජීවත් වෙලා තියෙනවා. ඒ වගේම මේ පොදුවේ පිළිගන්න දේවල් තියෙනවා අපි අතරේ. අපි කන බොන විදිහක් තියෙනවා. අපි හිතන පතන විදිහක් තියෙනවා. අපි අදහන ආගමක් තිබෙනවා. මේ පොදුවේ පිළිගැනීමක් තිබෙනවා අපි සියලු දෙනා අතරේ. අපි කතා කරන පොදු භාෂාවක් තියෙනවා. මේ සමූහයක තිර ලක්ෂණ. ඒ වගේම පවුල ඇතුලේ අපි අරමුණු ඉටු කර ගැනීමට පොදුවේ ක්‍රියාකාරී වෙනවා. ඔබ දන්නවා මර්ඩොක් ඉදිරිපත් කරා පවුලේ කාර්යභාරය ප්‍රධාන හතරක් තිබෙනවා කියලා. එහෙනම් අපි සියලු දෙනා එකතු වෙලා තමයි ওই කාර්යභාරය ඉෂ්ට කරන්නේ. පොදු වාසය, ආර්ථික සහයෝගිතාවය, සමාජ ආයෝජනය, ප්‍රජනනය. මේවා එකතු වෙලා මේ අරමුණට අපි යන්නේ. එහෙනම් සමූහයක් නම් පොදු අරමුණක් අපි ළඟ තියෙන්න ඕනේ. හැසිරීම පිළිබඳ සම්මත ගොඩනගාගෙන තියෙන්න ඕන. සමූහයක් ඇතුලේ අපි හැසිරීම පිළිබඳ සම්මත. එතකොට ප්‍රාථමික සමූහයක් විදිහට පවුල ගත්තම මේ පවුලේ ඇතුලේ අපේ හැසිරීම වල සම්මතයක් තියෙනවා. අම්මා හැසිරෙන්නේ කොහමද? තාත්තා හැසිරෙන්නේ කොහමද? තාත්තට වඩා ඉහළින් ළමයි හැසිරෙනවද? ඒගොල්ලන්ගේ කතා බහ කොහමද? මේ සම්මත හැසිරීමක් තියෙනවා. ඔය විදිහටම ද්විතීක සමූහයක් ගත්තත් ඒකෙත් සම්මත හැසිරීමක් තියෙනවා. ඒ නිල සමාජ සම්බන්ධතාවයන් ඇතුලේ පොදුවේ පිළිගත් සමත හැසිරීමක් තියෙනවා. ඒ නිසා මේ සමූහ ප්‍රධාන වශයෙන්ම අපිට අර කලින් කිව්වා වගේ කණ්ඩායම් විවිධාකාරයට තේරුම් ගන්න පුළුවන් වුණා. අපි මෙතනදී අධ්‍යයනයේ පහසුව සඳහා ප්‍රධාන වශයෙන්ම සමූහ වර්ග දෙකක් පිළිබඳ සාකච්ඡා කරනවා. එකක් ප්‍රාථමික සමූහ, ඊළඟ එක ද්විතීක සමූහ. ප්‍රාථමික සමූහ කියලා කියන්නේ දිගු කාලයක් අපි හඳුනනවා ඉතා කුළුපඟ ලෙන්ගතු සමීප සම්බන්ධතා අපි අතර තියෙන්න ඕන. මේ අදහස ඉදිරිපත් කරේ CH කූලි. CH කූලිට අනුව සමාජ ප්‍රාථමික සමූහ ප්‍රධාන තුනක් තියෙනවා. මේ අපි අන්තර්පුද්ගල සම්බන්ධතා පවත්වන මේ ජාලය ඇතුලේ ප්‍රධාන වශයෙන්ම ප්‍රාථමික සමූහ තුනක් තියෙනවා. පවුල පළවෙනි එක, ඊළඟට මේ ළමයි එකතු වෙලා
श्रीलंकांड कोटस मेक प्राथमिक समूह ए वाग्यम असल वैसी प्रजाव प्राथमिक समूह मिगलो नितर मूनट मूनला हमेन इतम लिंग कुलपांग संबंधतावे अंतन कथाकन भाषाव मे सन्नीवेदन रटाव अविधि ओन विलावक मे आयट मुनगहला कथाकरा पुलव मे कथाबह एतुले नीति रीति ने एकेयाने मेतनिम पटांगाना मेतनि इवर करन्न ओने किले कक नै एव हारिम सहल्लुई ए वगेम मे अंतर्पुद्गल संबंधता पवत्तुनाय भौतिकव लंगाई लंग समीपे इन्ने ए वगेम अपि मे सियलु देना दिगुकालीन समाज संबंधता पवत्तुन अय नमु द्वितीयक संबंधता ईट वडा विनास द्वितीयक संबंधता ईट वडा विनास द्वितीयक संबंधतावल सामाजिक प्राथमिक संबंधतावल सापेक्ष वशेन गत्तम सामाजिक संख्या वाडुई हबे द्वितीयक समूहवल सापेक्ष वशेन सामाजिक संख्या वेडी अपि उदाहरणयक गत्तोत् समिति संगम तमंग वेड करन राजकारी स्थाने मेवा द्वितीयक समूह मेवार गेदर वागे नेमे तमंगे जाति वागे नेमे तमंग एक सिल्लं करनाय वागे नेमे तमंगे लांग वितुरु समूह वागे नेमे विशाल संख्यावक इन्नवा मे समूह ऐतुले ए वागेम मे समूह कटयुतु करनाय भौतिक वशयेन समहर वेलावट दुरिन इन्न पुलुवा हेबेयि अपि ए समूहे सामाजिके हितान्न गमे मरणाधार समितिये ඔබ සමාජිකයෙක්. නමුත් අපි සියලු දෙනා නිතරම උණ ගැහිලා භෞතිකව සමීප වෙලා ඉන්නේ නැහැ. හැබැයි අවස්ථාවක් ආවම අපි ඒ සමිතියේ සමාජිකයෙක් බව අපි තේරුම් අරගෙන ඉන්නවා. ඒ වගේම මේ ද්විතීක සමූහවල සබඳතා විධිමත්. අපිට අවශ්‍ය හැම වෙලාවම වැඩ කරන්න බෑ කතා කරන්න බෑ මුණ ගැහෙන්න බෑ. මේවා සංනිවේදන ක්‍රම විධිමත්. समार विलावट लिखित गणुदेनु सिद्ध वेनवा द्वितीयक समूह ऐतुले ए वगेम प्राथमिक समूह वलना गोडा दुरट आरोपित तत्वयन अनुव कार्य बाहर्यान एहेम तेरेना नमो द्वितीयक समूह ऐतुले दक्षतावयंट हकियावंट मे आकारयट तमाई समाज क्रियाकारित्वयन सिद्ध वेन्ने समाज अंतर्क्रियावल तिबेन ईलांग सार्वम क्रमय तमाई समाज संस्था हिनां पुद्गलयान देन्ने कतर समाज संबंधता पवत्तनु पुद्गलयान कीप देने कतर समाज संबंधता पवत्तनु अपि एक समाज समूह कियला हंदुनागत् ए वगेम ईट वडा तवत् संविधानात्मक आयतनगत हमुवक् गैन साकच्छा करन अपि ए अंतर संबंधतावेट कियनवा संस्थागत अंतर संबंधतावयक् कियला समाजे संस्थावन समाज विद्यात्मक तेरुं गैनीमक् ऐतुले अपि हंदुना गन्नवा समाज संस्थावन हयक् तिबेनवा कियला ओब दैन मेवा दन्नवा होंदट मे समाज संस्थावन हयटम एकिनेकट सुविशेषी वू कार्यभारयन् अपि हंदुना गेन तिबेनवा मेवा एकिनेकट अंतर सबंधता पवत्तनवा अंतर रैंदियावक् तिबेनवा अन्योन्य लिंगतुकमक् तिबेनवा आ मेवा एकट कटयुतु करनवा कियन एक आ एकक् मत एकक् रैंदेनवा एनां मे प्रधान समाज संस्था पौल आगम नीतिय आर्थिकय अध्यापने सदेशपाल मेवा अतर एकिनेकट संबंधता तिबेनवा पौल संस्थावे सामाजिकयन् वडा तृप्तिमत्व तमंगे मूलिक आवश्यकता संतर्पणे करगानिमे होंद समाज अनुकरणयक् सहित जीवत् एनोना एकिनेका होंदट तेरुं अरगेन इन्नोना भूमिका गैटुमक् नैत्तम् ए ऋजुवम बलपानवा ए समाजे यह पवैत्म सदहा ओब दान्नवा रटक देशपालन संस्थाव ए रटे तीरणात्मक समाज संस्थावक् रटक देशपालन संस्थाव तमै पुद्गलयांगे अरमुनु साधने करला देन्ने पुद्गलयां कोई विद्यट क्रियात्मक वेन्नोनि कियला मग पेन्नवन्ने मे वाक्यम अनेकुत् समाज संस्थावल मेम अंतर संबंधतावयक् तिबेनवा ओब बलन्न अपे जीविते कोटस् करला
අපේ එදිනදා ජීවිතේ කොටස් කරලා බලන්න. අපි කොච්චර දුරට නීතිය සමග බද්ධ වෙනවද ක්‍රියා කරනකොට? අපේ එදිනදා ජීවිතය ඇතුලේ කොච්චර දුරට අපි ආගම සංස්ථාවත් එක්ක බැඳලා තියෙනවද? අපි උදේට ගෙදරින් එළියට එන්නේ තමන් අදහන ආගමක ඒ ආගම අදහලා. මේ අපේ එදිනදා ජීවිතය ඇතුලේ මේ මේ සබඳතා තියෙනවද? අපේ එදිනදා ජීවිතය ඇතුලේ ආර්ථික සංස්ථාව කොච්චර ක්‍රියාත්මක වෙලා තියෙනවද? අධ්‍යාපනය දැනුම එහෙනම් මේ සියලුම සමාජ සංස්ථාවන් අන්තර්පුද්ගල සබඳතා විධිමත් කරන්න ශක්තිමත් කරන්න වෙනස් කරන්න ගොඩනගන්න එකිනෙකට විවිධාකාර වූ ස්වභාවයන් මත කටයුතු කරනවා. ඒ නිසා දැන් ඔබ දන්නවා අපි මේ වෙනකොට ඉගෙන ගත්ත පුද්ගලයන් දෙන්නෙක් අතර සම්බන්ධතාවය පුද්ගලයන් කීප දෙනෙක් එකතු වෙලා හදන සමූහ සම්බන්ධතාවය ඊට වඩා විශාල වශයෙන් ආයතනික වශයෙන් ගොඩනගා ගන්න සමාජ සංස්ථාවන් පිළිබඳ. දැන් එතකොට සමාජ ව්‍යුහය හැදිලා තියෙන ආකාරවල ප්‍රධානම කාරණාවක් ගැන තමයි අපි කතා කරේ මේ අන්තර් පුද්ගල සම්බන්ධතාවය ගැන. දැන් මම හිතනවා ඔබට මේ පිළිබඳ දැනුම ලැබෙන්න ඇති. කියවන්න ඕනේ සමාජ විද්‍යාව සම්බන්ධයෙන් තිබෙන මේ බඳු පොත්. මේ පොත ඔබට බලන්න පුළුවන් වෙයි පුස්තකාලවල ඇති කින්ස්ලි ඩේවිස් හියුමන් සොසයිටි කියන කෘතිය. මම මේක කලින් දවසක දේශනාවකදී කිව්වා. එතකොට මේ පොත් අපි පෙරලලා බලනකොට අපිට පේනවා මේ මේකේ තියෙනවා මාතෘකා කීපයක්. හියුමන් සොසයිටි, සෝෂල් නෝම්ස්, ස්ටේටස් ඇන් රෝල්, සෝෂල් ඇක්ෂන් මේ ආදි වශයෙන් ඉතාම පැහැදිලිව සමාජ විද්‍යා සංකල්ප ඉදිරිපත් කරපු කෘතිය. ඒ වගේමයි නීල් ජේස් මෙල්ස ලියලා තියෙන සොසියොලොජි සම්බන්ධයෙන් පොතක්. නීල් ජේස් මෙල්ස මේක පරණ පොතක්. නමුත් සමාජ විද්‍යාත්මක සංකල්ප තේරුම් ගැනීමේදී මේ කෘතියත් වැදගත් වෙන සොසියොලොජි ඇන් ඉන්ට්‍රොඩක්ෂන් නීල් ජේස් මෙල්ස. ඒ වගේමයි ඔබට දැන් ඉතාම පහසුවෙන් අරගෙන බලන්න පුළුවන් පොතක් තමයි ඇන්තනි ගිඩන්ස් ලියලා තියෙන සොසියොලොජි පොත. ඒ නිසා මේ පොත් පුල් පුලුවන් අය දැන් ඔබට ඉතාම පහසුයි අන්තර්ජාලය මගින් මේ සමාජ විද්‍යාඥයන් ඉදිරිපත් කරපු සංකල්ප න්‍යාය පිළිබඳ තොරතුරු හොයාගන්න පහසුයි. ඒ නිසා ඒවත් කියවලා බලලා සමාජ විද්‍යාවේ මේ මූලික සංකල්ප පිළිබඳව ඔබට තියෙන දැනුම පුළුල් කරගන්න ඕනේ.